මීට පෙර විවිධ දේශපාලන පක්ෂවලට සහාය දැක්වූ නීතිඥින්ගේ එකමුතුවෙන් අනුරාධපුර ස්වාධීන නීතිඥ සංගමය ගොඩනගා තිබෙනවා. ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටයි. අපි තීරණය කරා ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රටේ ජනාධිපතිවරණයේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට. මෙම සංවිධානයේ අපේ සංවිධානයේ විවිධ පක්ෂවලට සම්බන්ධ විවිධ සම්බන්ධකම් තියෙන මතවාදී තියෙන අය ඉන්නවා. නමුත් ඒ සියල්ල අපි අමතක කරා මේ තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශක්තිය තියෙන ආත්ම විශ්වාසය තියෙන ඒ සඳහා අත්දැකීම් තියෙන නායකයා මේ සියලු අපේක්ෂකයන්ගෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන කාරණය. එතුමා ඒක ප්‍රායෝගිකව ඔප්පු කළා පෙන්වුවා මේ පසුගිය අවුරුදු දෙක ඇතුළත අපි සියලු දෙනාගේම ඒකායන අපේක්ෂාව සහ බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කරගන්න. මේ අරගලයෙන් පසු ඇතිවෙච්ච ඒ ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්නට සහ නැවත නීති හා සාමය ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අවුරුදු දෙකක කෙටි කාලය තුළ හැකියාව ලැබුණා. ඒ කියන්නේ තමාගේ අරමුණ ඉෂ්ට වුණායින් පස්සේ ඒ නායකයාව පැත්තකට දාලා වෙනත් නායකයෙක් පත් කරගන්න තරම් අප ඒ තරම් අකෘතඥ විය යුතු නැහැ. මේ අත්දැකීම් ඇති පරිණත නායකයා අභියෝගයේ ජයගත් නායකයාට මේ අවස්ථාවේ මේ රට බාර කළ යුතුයි. අත්හදා බැලීම් වලට ඉඩ නැහැ. විශේෂයෙන් මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ සම්බන්ධයෙන් බැලුවම ලොක්කෝ ඉන්න පුළුවන්. හැබැයි නායකයෝ නැහැ. මේ රටේ ජනතාව තීරණය කරන්න මේ රට වැටුණු තැනින් තව පල්ලෙහාට ඇදලා දානවද, ටෙස්ට් කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් මෙතනින් උඩට ගන්නවද කියන කාරණේ. ඒ නිසා මං ගෞරවයෙන් ඉල්ලීමක් කරන්නේ විශේෂ අපේ තරුණ නීති වෘත්තිකයෝ ඉන්න අනිකුත් වෘත්තිකයෝ ඉන්න මේ හැමෝගෙම ඉල්ලීමක් කරන්නේ මේකට ඒ නියම නිවැරදි දැක්මක් අත්දැකීමක් නැති කෙනෙක් ගැනලා නැවත ටෙස්ට් කරලා බලන්න ගියොත් නම් අපි හැමෝටම සොරි තමයි. කොළොන්නාව හිටපු පළාත් පාලන ආයතන නියෝජිතින් හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් පැවැත්තුණා. එහිදී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමටයි. සියලුම මන්ත්‍රීවරුන් සියලුම ක්‍රියාකාරීන් මේ අවස්ථාවේදී අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන බව අත්දැක උසලා සබඳ කරමින් ප්‍රකාශ කරනවා. මේ නමේ රටේ ඇති වූ තත්ත්වය ඔබ සිවුරු දෙනා දන්නවා. මේ රටේ රනිල් වික්‍රමසිංහ කෙනෙක් හිටපු නිසා අද අපි සිවුරු දෙනාම මේ රට බේරගෙන අපේ නිවාස පවා ගිනිගත් අවස්ථාවේ අද අපිව මරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට ඇති කරේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් තිබ්බ යුගය හමාර කළා. රටේ ආර්ථිකය සුබදායී අතකට ගෙන යන්න ලැබුණේ එතුමා. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණ වෙනුවෙන් අපි සියලු දෙනාම කොළොන්නා වාසනේ ජයග්‍රහණය කරන්න කැප වෙලා කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොදුජවර පෙරමුණේ සහයෝගයක් ඇතිව මේ රට නිවැරදි මාවතට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතෙක් දුර ගෙනාවිලා තියෙනවා. අපි මේ අවස්ථාවේදී කළ යුතු යුතුකම මොකක්ද කියලා තීරුම් අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය කරන්න අපි සහයෝගය දෙනවා කියන එක අපේ කණ්ඩායමේක මතකව තීන්දුව කරලා තියෙනවා. අලුත් අත්දැකීම් බැලීම් කරලා ගිය පාර වැරදුනා වගේ මේ පාර වරද්ද ගන්න බැරි නිසා අපි මේ ජනාධිපතිවරණයේදී මමත් මගේ පක්ෂයට සහසම්බන්ධ වෙච්ච මේ කොළොන්නා වාසනේ ජනතාවත් අපි ඒකමතිකව තීන්දුව කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දක්වන්න. ගෑස් පෝලිං, බඩු මිල ඉහළ යාම් මේ වගේ විශාල ගැටලු තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේ සියල්ල යටපත් කරලා ආයේ නැවත ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මිනිස්සුන්ට හැදුවේ. අපිට සිද්ධ වුණා හොඳ නායකයෙක් තෝරගන්න. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. පහුගිය යුගයේ තුල රටේ පැවතිච්ච අර්බුදකාරී තත්ත්ව ඒ සියල්ල දිහා බලලා අනිත් පුජ්‍යලයෝ ඉදිරියට ආවේ නැහැ. සම්පූර්ණ රට පල්ලෙහාට වැටලා තියෙනවා. ඒ මොහොතේදී තනි පුජ්‍යලෙක් ඇටියට මේ රට වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් තුමා ඉදිරියට ආවා. ඒ කරපු මෙහෙවර පුදුමාකාරයි. ඉතින් ඒ නිසා අපි දකිනවා මෙහෙවර ඉවර නැහැ. ඉතිරි අවුරුදු පහ මෙතුමා රාජකාරී කරොත් මේ රට බාර අරගෙන වැඩ කළොත් එතුමාට ශක්තිය ලැබෙනවා මේ රට තියෙන ණය බරින් නිදහස් කරලා සංවර්ධිත රටක් බවට පත් කරන්න හැකියාව තියෙනවා කියන විශ්වාසය තියෙනවා.